අද ඇවිල්ලා පොසොන් පොය දවස. මායි කොල්ලෝ සෙට් එකේ චැලෙන්ජ් එකක් කරන්න කියලා බැලුවේ. ඒ කියන්නේ මෙහෙමයි සිද්ධිය තියෙන්නේ. අද දවස ඉවර වෙනකම්ම අපිට කෑම කන්න බුලන් දන්සල් වලින් විතරයි. දැන් වෙලාව ඇවිල්ලා 9:25. ඒ කියන්නේ අපි උදේ කෑම හොයාගන්න ඕනි, දවල් කෑම හොයාගන්න ඕනි, හවස තේ වෙලාව හොයාගන්න ඕනි, රෑ කෑම හොයාගන්න ඕනි. මේ ඔක්කොම කරගන්න ඕනි දන්සල් වලින්. සරලම කතන්දරේ අපිට වතුර බෝතලයක්වත් වෙන තැනකින් ගන්න බෑ. යාළුවනේ අපේ උදේ කෑම. මේක ඇවිල්ලා මේ බාරිකම ජිම් එකෙන් ඕගනයිස් කරන අයිස්ක්‍රීම් දන්ස. පට්ට පොලිමක් ඉන්න. පට්ට කියන්නේ සාපේක්ෂව ලොකු පොලිමක් තියෙනවා. රුපියල් 500ක් දුන්න හින්දා ඔබට ඉස්සරහින් යන්න දෙනවද කියලා හෙවද? මොකෝ කිව්වේ? පොලිමක් වරෙන් කිව්වා කන බලා ගන්න. දැන් තමයි ජයග්‍රාහි මොහොත. තැන්කියු. බාලිවිනි දන්සල්ට ගිහිල්ලා ආවා. අපේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පොඩි කෑල්ලක් විතර කම්ප්ලීට් දැන්. අර අන්ටි කෙනෙක්ද අක්කා කෙනෙක්ද බා? අරුටි ගියයි. මේ ඇවිල්ලා හැදෙනිය ජිම් එකෙන් කරන පාඩුවේ සීන් සම්පූර්ණ දන්සල්. ටක්කල් හැපෝ. සිංගල් බලේ. හලෝ මේ මචං මෙතෙන් ආවට කමක් නැද්ද? තැන්කියු. මේ දන්සලේ නම් අර දන්සලේ තරම් වෙලාව ගියම නැහැ. ගියා අනිත් පැත්තට පාන් ගත්ත සීන් එකක් තිබ්බේ. පාන් කෑල්ලෙන් පස්සේ උදේ කෑම එක හොයාගෙන ඉවරයි. දැන් දින දවල් කෑම එක හොයාගෙන. අපි සනරලා ගෙදර යමින් ගමන් ඉද්දි මේ එක පාටම නිකන් අහම්බෙන් වගේ කඩලා දන්සලක් හම්බුණා. හරි. හරි. තැන්කියු වලි. හරි යන්නම් අපි. මේකෙන් කඩලත් ගත්ත. දැන් උදේ කෑම වෙලද දැන් කඩලත් තියෙනවා. ඇත්තටම අපි උදේ කාපු දන්සලේ වගේ නෙමෙයි. මේ දන්සලේ ටිකක් ලොකු සෙනගක් හිටියා. ටිකක් නෙමෙයි. ගොඩක් ලොකු සෙනගක් හිටියා. අපි දැන් පැය භාගයකට වඩා මේ පොලිමේ ඉන්නවා. තාම පොලිමේ හෙල්ලෙන ගාණක්වත් නැහැ. මේක පොලිමේ පොඩියම වඩා ගත්තම ඇතුළට යන්න දෙනවා. වල යම වඩානේ. බැබුන් බුසන්. A few inches later. අරේ අරේ. යන්න යන්න. ඔය අම්මා ඉස්සරහින් යන්න. Damn bro, batti varailu. Menne metenin athulata yanna dibbe. Then thaw vinadi 15k ithire enn innena. Adu mam me tap ekak daga daga wathura bonna hena aasaya hitiye barak. Ekdam wathura dibat thiyenne. මනුස්සය තමයි මේ දන්සල්ට පැණි කොමඩු දෙන්නේ. ඉතින් අපිට කිව්ව එහාට එන්න කියලා පැණි කොමඩු කෑල්ලක් දෙන්න. අපි නන්දන කොමඩු දෙනවා. හන්ද පුතේ. හරි. Thank you. පැණි දෙන්න බන්දු වල. මේ රසලට කොමඩු කෑල්ල නම් මරුවා. ඒ කියන්නේ පට්ට රස නේ. කොමඩු ගෙන ආද. ඔය කපන්නද? ඔය ඉඩ කපන්නද? ඇදි ඇදි. වෙලාව 3යි. ඇත්තම අපි හිතුවට ගොඩක් හොඳට මේ චැලෙන්ජ් එක යනවා. අපිට උදේ කෑම වෙලට අයිස්ක්‍රීමුයි සීනි සම්බල් පානුයි හම්බ වුණා. ඒ වගේම දවල් කෑමට අපිට බතුයි පැණි කොමඩුයි හම්බ වුණා. ඇත්තටම මම හිතුවේ මේ චැලෙන්ජ් එකයිද අපිට බඩගින්න හෙන වේදනාවක් විඳින්න වෙයි කියලා. එහෙම නැත්නම් පෝලිං වල පැය ගාණක් බලාගෙන ඉන්න වෙයි කියලා. හැබැයි තාම ඉතුරු වෙලා තියෙනවා හවස තේ වේලයි රෑ කෑම වේලයි. මේ දෙක මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් දුමිදුට හොඳටම කාලෙ වැඩි වෙලා ඉන්නේ. හරිද? ඌ කෑමම දේ සීන් එක දැන් හොෝණි වෙනවා. මේ ඌ හොෝණි වෙලා ඉන්නේ. දුමිදු කොහේ හරි ගෙනද උට කන්න දෙන්නද? ඌ හොෝණි වෙනවා. ඔබේ දිව මොන වෙලාවල රත් වෙලා තියෙන්නේ? ආව් බුලත් කියන්නේ ඌගේ දිව රත් පාටයි. ඉතින් මේ වෙනකොට දුමිදු මට දුන්න මයික්‍රෝෆෝන් එකේ බැටරි බහලා තිබ්බේ. ඒ හින්දා අපිට සිද්ධ වුණා 9 වෝල්ට් බැටරියක් හොයාගන්න. අපි මුලින්ම ගියේ ෆුඩ් සිටියෙ. අර බැටරි ඊට පස්සේ අපි ගියා කීල්ස් එකට. අඩෝ නෝ 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 ෆක් නෝ. ඊට පස්සේ අපි තව ෆුඩ් සිටි එකට ගියා. අඩෝ ඒකෙත් නැද්ද? අන්තිමේදී අපි ආපි කොහෙද ඉන්නේ? ෆයිනලි අපි බැටරි අරගෙන ඉන්නේ.
බැට්‍රිය හොයාගන්න ගොඩාක් තැන්වල රස්ති ඇති වෙච්ච හින්දා ඒ වෙනකොටත් අපේ තේ වෙලාව හරි ගිහිල්ලා තිබ්බේ. අපි ඉන්නේ උදේ අයිස්ක්‍රීම් දන්සල තිබ්බ දැනමයි. දැන් තියෙනවා වඩේ ප්ලේන් ටී දන්සල පහටලු තියෙන්නේ. අපි බොරුවට මෙතෙන් ආවේ. ඒ කියන්නේ තව පැයක් එකමාරක් විතර තියෙනවානේ. අපි බැලුවේ එහෙම වුණොත් නුවර ගිහිල්ලා එන්න කියලා. වුණොත් එහෙම වුණොත් මේකට එන්න ඕනේ නැහැ නේද උඩට? ආව්. එහෙනම් අපි නුවර. ඔබ වීවන් කොහටද ගියා? මොනවද මේ? පැණිකමුල්. පැණිකමුල් වලට කිරිපිටි දානවා නේද? පැණිකමර වල ගිරිබි. හරි. එහෙනම් අපේ හවස තේ වේලක් ඉවරයි. අදම තේ නෙමෙයි පැණිකමර බිව්වේ. හැබැයි හවසට මොනව හරි බිව්වා. දැන් තියෙන රෑ කෑම වේ. අර මේ මිත්‍තර කැලවල් ඇසේ මොන දන්සල්ද බං? මේ මූ අපි දූෂණය කරන්න ගෙනින වෙන්න වෙයිද? නේද? දැන් මේ වයිලට බ්ලොක් වෙයි මේ මෙතන. ආ එහෙමද? අප්පා. හරි හරි. Thank you. මේ පාර දිගුරට යන්න ඕනේ දන්සල්ට. සමහරවිට අපිට දන්සලකට ගිහලා කොහේ එක්කන් යනවද මන් දන්නේ. ඉන්නම කැලේ කියන්නේ මෙතන දන්සලේ නම් ලොකු පොලිමක් තියෙනවා අපිට හෙන වෙලාවක් ඉන්නේ මං හිතන්නේ ඉන්න දෙන්න එන්න කිව්වා හැබැයි අත්තල්ලන් එන්න කියලා කිව්වේ නෑ කිව්වත් දැනක යූ කැමෙන් හොඳයි හොඳයි කියන්නේ මේ හොඳටම හොඳයි රහයි චිලි බේස් එක උම්මලකට සම්බෝල ලැබ්බා චිලි බේස් එබ්බා උම්මලකට සම්බෝල චිලි බේස් බා උම්මලකට සම්බෝල නේද චිලි බේස් චිලි බේස් උම්මලකට ඉතින් මට උම්මලකට වගේ එකක් දැන්නනේ ඉතින් උම්මලකට දාපු දිලි බේසර් කියන්නේ උම්මලකට සම්බෝල කියලා. ඩෙසර්ට් එක. අපිට පුළුවන් වුණා රෑ කෑම වේලත් හොයාගන්න. ඒකත් එක්ක අපිට පුළුවන් වුණා අපේ චැලෙන්ජ් එක සම්පූර්ණ කරන්න. මේ සම්පූර්ණ වෙච්ච එකම දේ චැලෙන්ජ් එක විතරක් නෙමෙයි. කොම්ල සෙට් එක කෙල්ලන්ට නම්බර් දෙන්න කියලා හිතාගෙන කොළ කැලුවේ නම්බර් ලියාගෙන ගිහිල්ලා තිබ්බේ. යාළුවනේ දුවිතරාට දන්සලක නම්බර් දෙන්න කෙම්ලෙක් මැසේජ් කරලා. හත් දික්කේ. ඌ දැන් මේ අපිට කෝල් කරලා කියන ඔගේ ජයග්‍රහණය ගැන. අත්‍ය රාවල් කරනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක තමයි මේ වෙද්දි දුමිදුගේ බඩ ආපහු පිරීලා තිබ්බේ. ඌ හොණි වෙන්න ගත්තා. කොහොම හරි දවල් මට හම්බෙච්ච මගේ යාළුවෙක් කිව්වා. කලකට ගෙලින්ම පොසන් කලාපයක්ම වා. ඒක හොල්මන් ගොඩක් තියෙනද බා? තියෙනවා. ඉතින් අපි හිතුවා මේ හොල්මන් මන්දිරයට යන්න. පොසා. රෝකලා. හරි. අත අත දෙන්න. හලෝ. අපි දීම සතුටයි. හරි. බයි. බොයිස්. අර දින්න හොල්මන් මන්දිරේ. ඒක බලන්න නිකන් මේ මොකද්ද මාවල්ලගේ අලුත් ෆිල්ම් එක බලන්න වගේ දැනගින්න බා. අඩෝ ඒක රංගපාන උන් ටික පව් යකෝ. පිටම මෙච්චර සෙනගෙන මේ මිනිස්සු රංගපපා වෙන්නන්නේ මේ. අන්න දේන හොල්මන් මන්. මේ මුලින් බැට් වගේ කරන්න කතර දැන් නම් බයයි හොදේ. මොන මොන මගුලක් වෙයිද දන්නේ නැහැ. ආතිර මේ මිනිස්සුන් නිදා ගන්න කියලා. කොහොම සමාන ආත්මතාවේ. ආතිර හාල් අම්මෝ යකෝ මේක නම් මට හොල්මන් ගන්න පොඩ්ඩක්වත් බය දුන්නේ නැහැ. බය දුන්නේ සීන් එක ඇවිල්ලා මං අර පොඩි පොඩි පාරවල් හතර වටේ ඇවිදින්න තියෙනවානේ. එතකොට මට ක්ලෝස්ට්‍රෝෆෝබික් තියෙන හින්දා මට ඒකට නම් බය දුනා. ඒරෙන්න කිසිම බයක් නැහැ නේද? ඉතින් ওই දේවල් ටික තමයි මේ vlog එකේ සිද්ධ වුනේ. අපි ගෙදරෙද්දි රෑ 12:00 එකට විතර කිට්ටු වෙලා තිබ්බේ. සහ ඒ වගේ මේ කිලෝමීටර් 5ක 10ක වපසරිය ඇතුළේ අපි කිලෝමීටර් 80ක් ඒ දවසේ ඇවිදලා තිබ්බා. එහෙනම් ගිහිල්ලා එන්න. ගුඩ් බයි. මම ශාරද්. තීස්. එළවණ කොහෙන්ද?